සභාපතිතුමන් ගන්න අවසරයි. අද මම කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අපේ වෙළඳ ගිවිසුම් අදයි අපි කතා කරන්න වෙළඳුම් කියන්නේ. නොත් ඒ ගිවිසුම් නැතුවත් අපට වෙච්ච අවිරතාවන් ගැනයි මම විශේෂම කතා කරන්න. මට මුලින්ම ලොකු කරදරයකට මුහුණ පාන්න උනේ, මට නම් ඒව රත්තරන් වගේයි, නමුත් කවුරුත් වීසි කරන පරණයකට. අපි හිතන්නේ ටොන් ලක්ෂ ගාණක් තිබුණා, ඒවා දෙවන අධියරේ උණු කරන්න ලෑස්ති කරලා තිබුණා. නමුත් 70 ඉඳලා 77 වෙනකුණොත් යම් කිසි කම්බෑදිල්ලක් නිසා දෙවන අධියරේ බඩු රුසියාවෙන් ගෙනල්ලා අඟල් 7-8 ගස් වැවිලා යෝ. මම බාර ගන්නකොට මේක කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. ජනාධි ජයවර්ධනත් මගෙන් දවසක් ඇහුවා, හැමෝම මේක කරන්න බෑ කියනවා, ඔබ විතරයි කරන්න පුළුවන් කියනවා. මම කිව්වා නෑ සර්, මම නෙවෙයි, මම ළඟට ඉන්න ජෙනරල් මැනේජර් අඩුම සේවකයා පවා අද මේක කරනවා කියලායි කියන්නේ. මම ඔබතුමාට කියන්නම්, ඔබතුමා මේක විවෘත ගන්න එන දවස. ඒ කිව්වා වගේම කරා. නමුත් ඊට ඉස්සෙල්ලා මේ පරණයකට පිටරට පටවන්න හදලා තියෙන්නේ, කරලා තියෙන්නේ ටොන් එක රුපියල් 150ට. අපි අලුත් බිලට් ගෙන්නන්නේ රුපියල් 3000ට. දැන් මේකට ලොකු කලබලයක් ඇති වෙලා ජාත්‍යන්තර ටෙන්ඩර් වලට ගියා. මේ අපේ පොඩි රටේ තියෙන පොඩි යකඩ ටික. මම ඒකට කවියක් හදලා කිව්වා, අවුරුදු ගණන් එක් වූ සුන් ගුන් මෙරට රන් හා සමානයි වටිනා කම අපට. මට නම් රත්තරන් වලට වටිනා යකඩ. කොමාරිකල් මේ ජාත්‍යන්තර ටෙන්ඩරේ දැන් 150ට පිටරට පැටෙව්වේ. ඒ කාලේ ඔය ටෙලෙක්ස් විතරයි අපට තිබුණේ, ඊමේල් අරමා මුකුත් නැහැ, එංගලන්තර කෝල්ලයක් ගන්නත් බෑ, ලන්ඩන් මෙටල් බුලටින් එකක් තිබුණා, ඒක විතරයි ලැබෙන්නේ සුමානට සැර. කොහොමහරි කළා දැන් මේ ජාත්‍යන්තර ටෙන්ඩරේට මම දැම්මා රුපියල් 625ක් ටොන් එකට. 150ට මේ විකුණපු බඩුවට 625. ඊළඟට අඩු එක තිබුණේ 610. මම රුපියල් 15ක් ඉස්සරියෙන් හිටලා මුළු ලංකාවේ තියෙන ඔක්කොම පරණ සුන්බුන් වලට අයිතිය ලැබුවා. ඒකට භාණ්ඩාගාරෙන් කිව්වා, ප්‍රොෆෙසර් හස් ප්ලග් ද ෆිගර් ෆ්‍රොම් ද ස්කයි. මම එතකොට ඇහුවා, මේ 610 එතකොට ෆ්‍රොම් ද මූන්ද? කට උත්තර නැති වුණා. කොහොමහරි මේ යකඩ උණු කරා. දැන් මොකද වෙන්නේ? 3000ට ගෙන්නන්න පුළුවන්. මට වැය වුණා රුපියල් 5000ක් විතර. විදුලියට රුපියල් 1000යි, පරණ සුන්බුන් වලට 150යි, තව ඊළඟ නොයෙක් නේවල් තියුණා. දැන් මේක කාණ්ඩයක් කියා සිටියා, 3000ට ගෙන්නන්න පුළුවන් නම් 5000ට මොකටද හදන්නේ? මං කෙලිම දුන්න උත්තරයයි මන මාළිනුත් ගෙන්න ගනිද කියලා. මේ ඒකලෝ වුණා. නමුත් අන්තිමේදී ප්‍රශ්නයක් ආවා විදුලි බලය ගැන. මේවා මේ අපිට ඒ දවස්වල මාසෙක සැරයක් විතර ජනාධි ජයාර් මුණ ගැහෙනවා අපේ පදනම කියලා ඇති නැතුණා. ඒකට එනවා මම මේ වගේම මේ කඩදාසිය ඇඳලා එක සූම් කරලා ගන්න පුළුවන් නම් මේ උඩ කෑල්ල මේ තියෙන්නේ ජලාශයක්. මේ ජලාශයේ මම ඇඳා ABCD කියලා මට්ටම් හතරක්. ඒ කාලේ තමයි අර වික්ටෝරියා පටන් අරගෙන උහේ වතුර ආරිනවා. ඒ විදුලිය වැඩිනේ. මේ කෝටි 200ක් ආවා. කරන්න දෙයක් නැහැ. දැන් මේ වතුර තියාගන්නත් බෑනේ. මම ඇඳලා වෙන්නවා සර් මෙන්න මෙතන මේ වහින කොට. වහින ඉස්සෙල්ලා just going to rain. වතුර මට්ටම තියෙන්න ඕන A'ද B'ද C'ද D'ද. යාරු ටිකක් අමාරු ආරන්නේ. Where do you want me to put the finger කියලා ඇහුවා. මම කිව්වා that's right. Certainly not A කිව්වා. හරි. වහින්න ඉස්සෙල්ලා ජලාශයක් පුරවල තියාගත්තද මොකද වන්නේ? වතුර අහක යනවා. මමත් ඊට වඩා අමාරු කාර්යයක්. මම කිව්වා සර් give me this water. මේ ජලාශය නෙමෙයි මම කරන්ට් නෙමෙයි කියලා නෙමෙයි මම වතුර. මේ ඒ හරි B හරි එතෙන් දක්වා වතුර දෙන්න. ඒ වතුර දැන් මම අපතේ අරින්නේ නැහැ. මම මේක බිලට් වලට පරිවර්තනය කරලා තියා ගන්නවා. එතුමා කැමති වුණා. මට ඒකට නෝට් එකක් එවන්න කිව්වා. මම ඇරියා නෝට් එකක්. අන්තිමේදී ආපු උත්තරේ මොකද්ද? එවුව ලිපිය මොකද්ද? It is not the policy of the government to give subsidies for electricity to the corporations. මේවට කියන්නේ subsidies නෙමෙයි.
මන්දන්න කාටවත් මතක ඉන්නවා කියලා මේ ලංකාව තිබුණ ඉස්සර 2 පාර්ට් ටැරිෆ් කියලා. 1 පාර්ට් ටැරිෆ්. 1 පාර්ට් ටැරිෆ් එකට 155යි. ඒ යුනිට් 10ක් 15ක් පාවිච්චි කාලේ ඇන් එකක්වත් තිබුණේ නැහැ නේ අපිට බල්බ් විතරයි. රේඩියෝ තිබුණේ බොහොම ටිකයි. 2 පාර්ට් ටැරිෆ් එකට 110යි. ඒ වගේම එංගලන්තේ ඔස්ට්‍රේලියාවේ චීන ඇලුමිනියම් වලින්. ඒකට කියන්නේ ටැරිෆ් එකක්. සබ්සිඩි නෙමෙයි. ඒගොල්ලෝ වෙනම විශේෂ මිලකට විදිලිය දෙන්නේ. නමුත් ඒක කෙරුණ නැහැ. ඉතින් මමත් අස්සුනා. ඉතින් ඒක එහෙමම බැහැුණා. සිංහල රජ කාලේට පස්සේ අපේම යපස් වලින් දැල. අපේම යපස් වලින් අපි අඩි වලින් මීටර වලින් අපි රියන. මේසයි රියනක බාර් එකක් හදලා අපේම යපස්. අපේම තාක්ෂණින් හදලා කැබිනට් මණ්ඩලයේ හැමෝටම දුන්නා. එක්කිනාටක ගන්න. ඒකාලේ මොකක් වුණේ නැහැ. ඕනතරම් හදලා දෙන්න තිබුණා. ඊට පස්සේ තමයි මට හිටගෙන ඉන්න පණ නැහැ කියලා මම වස් කරේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක හිමම වාණි සංස්ථාව විදුලි මිලක් වැඩි කළා. වහලා කොරියාට විකුණලා දැන් ඉතින් ඒක අර පුද්ගල ගාන්සේ වාසනාවට ගත්ත අපේ ජාතික කෙනෙක් ඒ විදිහට ඒ කටයුතු මේ වුණා. ඒ අපිට ජාත්‍යන්තර වෙළඳාම නිසා වෙච්ච ලොකුම පාඩුව. يعني අපිට අත වශයෙන් නිශ්චය කරන්න බැරුණා ලංකාවේ සුන්බුන් කොච්චර ඇද්ද කියලා. සෑම දෙපාර්ට්මන්ට් වල අරේ මේ පරණ රේල් පිළි මට හුඟක් සහයෝගය ලැබුණා පුවත්පත් වලින් පාවා. ඊට පස්සේ තමයි යාජවදන සම්පූර්ණ තහනමක් දැම්ම සියලුම ලෝහ වලට. එක ලෝහයකට නෙවෙයි ඔක්කොම ලෝහ. තඹ පිටර දැන් මේ ළඟදි වෙච්ච දෙයක්. මම හිතන්නේ අවුරුදු දෙකක්වත් නැහැ. තඹ කම්බි වලින් රෙස් හැංගර් සදලා අහු වුණා ඒක. ඉතින් ඒ විදිහේ මිනිස්සු ඉන්න රටක් මේක. තඹ කම්බි ඕනේ නැහැ ගැන්නයිස් කම්බි ඉතින් කොහොම හරි කළා අපේ කස්ටම්ස් අය අල්ලලා ඒක තහනම් කරා. දැන් ඊළඟට විදුලි බලය පිළිබඳ අපි යම් අදහස් යෝජනා කරා. වැහි කාලේ ඉස්සෙල්ලා වැස්ස නැති වෙලාවට වරුස නැති වෙලාවට අපි වාහනේ හදන්න ඕනේ නැහැ නිකන් ඉන්නවා පර්ණයකටනේ. ඉතින් නොඑක් නෙක් අය ආවා මේක මේ ජනාධිපති කැමති පිටරට පටවන්න ඇමතිත් කැමති හැමෝම කැමති ඔබතුමා විතරයි විරුද්ධ. මගේ සයන්සර් කෙනෙක් මිතන් ජයරලා හැමෝම අඳුරන කෙනෙක් එයා මට ඇවිල්ලා කිව්වා ඔයා පොඩි කාලෙත් ඔයාට විරුද්ධයි. මට මතකයි අද වගේ ඔය අපේ දුම් එන්ජින් අයින් කරලා ඩීසල් එන්ජින් ආපු කාලේ මම කිව්වලු මට දැනටම මතක නැහැද නෑ සර් ඊට වඩා හොඳයි ගම්මාන වලට ගිහිලා කෝච්චි පෙට්ටි කෝච්චි එන්ජින් පෙරලන්න කමල් තියෙන තැන් වලට ගිහලා. ඉතින් ඒ පොඩි කාලේ මම කියපු දෙයක්. ඒ මහත්තයාට ඒක මතක නෑ සර්ට. ඉතින් අපි මේවා පිටරට යවන්න හොඳ දේවල් නෙමෙයි. දැන් අද නම් යවෙන්නේ නෑ මං හිතන්නේ. ඒ වුණා බොරු රහසිය අර රෙස්සංගස් වැඩියට යනවද දන්නේ නෑ. එතකොට ඒ අතරතුරම වාණි සංස්ථාවකි සිමෙන්ති නිෂ්පාදනයට මුණා කරන ග්‍රයින්ඩින් මීඩියා වාහනේ බෝල ඒ අපි බොහොම හොඳට නිෂ්පාදනය කරා. ඒකේ ප්‍රශ්න තියුණා නමුත් අපි ඒ ප්‍රශ්න අඩු කරගෙන අපේ සිමෙන්ති මෙල්ලට සෑහෙන කොටසක් මේ ග්‍රයින්ඩින් මීඩියා යකඩ වාහනේ බෝලවලින් ඒක අඩු කරාම සිමෙන්ති මිලක් අඩු වෙනවා. ආපෝ පිටියන්න පිටි අඩු වෙනවා ආපෙත් අඩු වෙනවා. ඒ වගේ එහෙම තියෙද්දී යම් පිරිසක් සිමෙන්ති ගෙන්නෙව්වා. අපේ මිල වගේ දෙගුණයක්. අන්තිමේදී වලේ ඒකේ මිල අඩු කරා අපේ මිල වැඩි කරා. ඒක නෙමෙයි කරන්න තියුනේ අපිට සිමෙන්ති වැඩියෙන් හදාගන්න තාක්ෂණය තිබුණා ආර්ථිකය තිබුණා. මම යම් කටයුත්තකට මැඩ්‍රාස් ගිහින් වෙලේ මට ඒක ගස් සර් we made your steel your cement mill. මං කෝ what nonsense we got it from Humboldt of Hamburg. ඩ්‍රොයින්ස් ඔක්කොම දුන්නා. ඒක ගෙනලා පස්සේ මේගොල්ලෝ කැඳෙව්වා. මේගොල්ලෝ කිව්වා we had so many sub contractors. මං කෝ you had only one sub contractor. KCV of Madras. ඒගොල්ලෝ මෝටර් යර් කන්ට්‍රෝල්ස් විතරයි ජර්මනියෙන් අදලා තින්නේ. අනිත් ඔක්කොම අදලා තින්නේ ඉන්දියාවේ. ඉතින් මම කිව්වා ඔගොල්ලෝ දුප්පත් රටවල් දෙකක් ඉන්දියාවන් සල් රටක් දුප්පත් නේ කුඩා දුප්පත් රටකුත් මහා දුප්පත් රටකුත් ඔයගොල්ලෝ රවට්ටලා තියෙනවා. පස්සේ අපට ඉන්දියාවේ සිමෙන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ආයතනයක් අපට සෑහෙන උදව් ලැබුණා. මම වාණි සංස්ථාවේ සභාපති වුණාට මොකද අශෝක කොතමාත් කියලා ලෝය කෙනෙක් වුණේ සිමෙන්ට්ස් ඉතින් මගෙන් තමයි අහන්නේ ටෙක්නිකල් දේවල්. තව ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ වුණ මහාචාර්ය වික්ටර් මෙන්ඩිස් කියලා අපි ඉතින් කොහොම හරි කළා එක නියම තත්වයකට ගත්තා. ඒකේ කැපැසිටි අපිට 130කින් වැඩි කරගන්න තිබුණ අවුරුද්දක් ඇතුළත. ඉතින් අපි නොගෙන්න හිටියා නම් නැහැ මැචිනික කාලේ අපි වන්දර හතර යනවා සිමෙන්ති කොටයක් ගන්න. මතකද දන්නේ නැහැ. සෝම පාර්ට් එක යනවා හතරට. ඉතින් ඊට පස්සේ තමයි
ප්‍රමිති කාර්යන්සට මාව පත්ව. ප්‍රමිති කාර්්‍යන්සේ වෙච්ච දේවල් බලන්න එතනත් ජාත්‍යන්තර වල නාමතම හැමතම අපි පස්සට දාන්න අපේ විදුලි බුබුලු එවැයි යම්ජම් ප්‍රශ්න තිබුණා. දැන් ගොහොම සද්භාවෙන් තමයි මං මේකට අතතිබි ම දන්න විදුලි බල් කොම්පැනිය කාට අයිතිද මං ඕහන්න තොට මගේ නිලදාන්ට මංකු අපි මේක ගිහිල කියන්න අපි මේක දියුණු කරන්න වැැකුම එක මදි ඉතින් බල්බික කාලයක් අඩු යාලෝකයක් අඩු ඒකට විරුද්ධ වුණා අපේ වැඩ අපි කරගන්න මක දන ප්‍රතිකාර සමකොටේ තියන්නේ ඒකල ප්‍රමිති ඉල්ල වෙත්න තින් තියන දෙයක්ුණ ගන්න පුළන්න ප්‍රමති ඕන නෑ ප්‍රමතියක් ඕනා හොදරකුණ ද මංතන බිස්කට ලත් තන ප්‍රමිතිරම දය කියනවා. ඊළඟට තව ප්‍රශ්නයක් කාවා කුරුන්දු පිටරට පැටවී මෙක්ස්පෝට් ඒවැයි අපි යන්ත්‍ර හදලත්තෙන්වා ඒගොන්ඩ පිටනම කුරුදු ගෑල කොම කෑවතර නු ජපනට ඕන්න දෙපත් හරි ලස්සන්ත කැපිලා ඒකත් කරලා දුන්න නොත් ඒවටත් විරුද්ධ ගඩුවල් කැටේ ගඩුවල් කැට ගැන ස්ටෑනඩ් ෆ්‍රැටූ එක තිනව ගානක් අටයි තුම් කාලයි අතරයි කාලයි දෙකයි කාලාත්න හොම පෝර්ණුවලට මමම ගියා මන්ත්‍රවට ගානය මාචාතුමා ඔකට නංගිලි ගන්න එපා අපට ගමට යන්න වෙන්න මංකෝ පුතුමාලන මේ යන්න මමයි මම යන්න එළමන් තේරුම් කළ දුන්න මේ හරියට ගඩුල් කැටේ හැදුවතින් සිමෙන්ති අඩුවෙන් යන්නේ මේසන්ට බඳින්න පුළුවන් ගඩුල් ගාන වැඩි වෙනවා ඒ ඔක්කොම ඒකත් කරා කොහොමයි. ඊළඟට අවුච්ච ප්‍රශ්නතමයි ටින්මාලු ටින්මාලුවල මාළු නැ තින වතුර අබරන්සිය හිතා මට ඕලොකන් කරා දවසපත්තරේන මම මස්මාලු කන්න තිව අබරන්සියක් දන්නවා ටින්මාලු කනවනන් ප්‍රමිති කරගෙන කන්නයි මහාචාර්යවරයා පවසයි මම ගත්තා කෝල්ඩයන් නම ඇහුනෑ මංකවා අබරන්සීයේ අබරන්සිය කැමතිද ජපන් වතුර බොන්න මොකක්ද මහත්තයෝ ඒ කියන කුණු අරපේ මංකොම අබරන්සිය කියලා තින්න අද පත්තරේ මේ ඕ තමයි උනේ මේ ජපන් වතුරාව අපට ජපන් මාළු නෙමේ ඉතින් ඒකත් කොහොමරි කරලා ජයග්‍රහණය කරයි කියන්න බැහැ ඉතින් ඒවා අපි දැම්මයි ප්‍රමිති දැම්මයි වට ප්‍රමිති නැතුව ගෙන්නනවා ඒවා ජාත්‍යන්තර වලදා අපි ඕපන්නේ අන්න ඒකයි උනේ මම එතනත් මංකුවා මේ දැන් මම ඉන්න ගෙදර ඉස්සර වගලා කරන්න කාලනම් ගේට්ටු වහනු අර එළුව හුඟක් එනවා අපි හුඟක් වැව්වානේ කාලයක් මුළු වත්තම මේ එන්නෙන් බතල කියල ජාතියක් කාව අපි මොරුටුව කාටවත් මතද වදන්න රස්සින් ප්‍රාන්තුක වෙල්ලෝනාක ස්රහ මුළු මොරුටුම්ට හොපයන්න පතුළ බයි මනුසය ඒේ වගේ ලොකු වගයපාර කර අපි මැතිනික කාල ඊට ඉස්සල වගාව්‍යාකර එකක් කතාවක්මට හම්බුණා ලංකාවට ආපු ඉංග්‍රිසි ජාතික මේ ලේකම්බරේ එතුමා ඇවිල්ල කියල දිනවා එයා ගීපු රටවල්ලරින් මේ යුද කාලය එවැනි ලුක්ද කාලේ එයා ගීපු රටල්ටින් පාසල් වතු වගාවයි යෝතු වගාවයි සාර්ථකමවති වෙන්නේ ලංකාවේ කියලා සිම එක්දම්සිය තිස් ගනන්වල කියන ඇට පෝරත් නෑ මොන පෝරත් නෑ කොම්පොස් පෝර විතරමයි ඉතින් එහෙම රටක් අපි ඊළඟට අපි යමු ලෝහ භාණ්ඩ සංස්ථාවට දැන් ලෝහ භාණ්ඩ සංස්ථාව උදළු වලට තමයි සුප්‍රසිද්ධ උදළු පමණක් නෙමෙයි අපි තව හුඟක් දේවල් ඇදුව කවුරුවත් දන්නේ නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ නැහැ නේ විකිනනවද ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනේ විකුණ ගන්න බැරි වඩු වලට ඔය හැමදාම දාන එක කියවට අපිට හදන ධර්මයක් කියනවා උදළුත් එහෙමයි අනිත් එක සරණේරු අනිත් එක ලෝ වතුර කරාම හදාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ මම හදන ලංගලෝ උදැල්ලට යකඩ කෑල්ලට මේ සයිස් බදු 15 පිටරටින් එන උදළු වලට බදු නැහැ මම බාණ්ඩාරෙන් ඇහුවා මොකද්ද මේකේ තේරුම අපි මේ කෘෂිකර්මය දිනු කරන්නනේ මම කොහේ තෝර ලංගලෝ උදළු කරන්නේ මිනිහවල් හරන එකද මහත්මයා මතක තියාගන්න එකක් ආනයනකට අපි හයක් හදනවා ඒ හයක් හදලත් මදි ඔය ආයනය කරන අය ආනය කරන එකේ මිලක් වැඩි ඉතින් කොහොම හරි එක පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රී කෙනෙක්ව ලංගලෝ උදළු පාවිච්චිම ගොවියගේ කොන්ද කැඩෙනවා කියලා බරයි ඇත්ත අපේ උදළු ටිකක් බරයි මාස 3ක් අතර කරනකොට ගෙවෙනවා නේද දැකලා තියෙනවනේ පොඩියටම ගෙවෙනවා නමුත් මගේ ගෝලියට කරන රට වටා යන ලොඩි හයකින් බෙදන්න අපි දෙන්නේ සම්පාරට ණයට දෙන්නේ අන්තිමේදී අපිට අහුණා මේ මධ්‍යම බැංකුවත් මේ දුප්පත් ලංගලෝ ලෝහ භාණ්ඩ සංස්ථාවට ණය වෙලා ඉතින් මම අර ගෝලයන්ට කියලා දුන්නා ඔයගොල්ලෝ ඒ මුදලාලිලට කියලා දුන්නා කිඹුලා උදළු ඒවත් බර උදළු තියෙනවා කොහොම නෙමෙයි බර උදල්ලක් අහුනොතින් ඒක තියාගන්න අපි ඒක මිලදී ගන්නවා
ඔයගේ පණහක් හැටක් විතර මං ස්ටොක් කරගෙන තිබුණා කිඹුලා උදළු අපේ උදළුට වඩා බරයි. ඉතින් මේක මහ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම හරි කළා ඒකත් කොහොම හරි පොඩි ජයග්‍රහණයක් කළා. ලංගලෝ උදළු බොහොම හොඳට චීන සමාගමක් එක චීන සමාගම් කිව්වට එතන ලොකු ප්‍රශ්නයක් ගියා. ඒකත් පාර්ලිමේන්තුව ඇහුවා අනවශ්‍ය ප්‍රශ්නයක්. මේ මහජන චීනේ දැන් නම් චීන සමාගම් හුඟක් තියෙනවානේ. ඒ කාලේ ඔහොම දේවල් පටන් ගත්ත දේවල්. සමාගම මම ෆැක්ටරියට ගියා නැන්ටුම් වල යන්නේ විශාල නැවකින්. යැංසි ගඟේ දෙපැත්තේ තියෙන්නේ. ඒකට කවිත් ඇදුවා මම. කියන අවසර මහසාගරයක් බඳු යැංසි ගඟ බඩ සෞසිරියෙන් ඉතිරේ ශ්‍රී ලංකාවේ හිතවත් මිතුරනි වැජබෙන චීන රටේ අපි දුටුවෙමු ඔබගේ ජාතියේ මනහර විසිතුරු මෙවරේ මතක ගියේ දාරත්නත්. ඉතින් අපි කවිත් කියලා ඔක්කොම කළා. ඉතින් යන්ත්‍රයත් ගෑනලා හයි කරා. හයි කරන්න ඉස්සෙල්ලා මොකද කරේ? මේ යන්ත්‍ර වලට දඩයක් ගැහුවා. දඩයක් නෑ මොකද? බද්දක් නේ. බද්දක්. උදළු ගේනවා නිකන්. මේ උදළු හදන යන්ත්‍රයේ බදු. දැන් සල්ලි නෑ. මිලියන 4ක්. මගේ අතින්ම මේ නිව වගේ අතින්ම ලියලා ටයිප් කරෙත් නෑ. පොළො ආය දනට දුන්නා පයයලා මෙන්න. මෙහෙම අයුක්ති සහගත බද්දක් පනවා ඇත. කරුණාකර අපට එන්න තියෙන මුදල් අරම කොල්ල දෙන්න 6 මිලියන කවරනා. 5 මිලියන නෝන කවද? කවදාද අපිට 2 මිලියන් තිබිච්ච සංස්ථාවක් නේ. කියන්නේ ප්ලග් කාටවත් නෑ සල්ලි. ඔය පොටි ගණන් තියන එක නෙගටිව් තමයි මම කියන්නේ ඕඩර්. ඉතින් එහෙම කළා අපි ඒවත් ගෙනලා හයි කරා. හයි කරන් පස්සේ මොකද කරේ? මම කවුරුත් දැනගන්න ඕනද මේ ජාතියම? විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමනේ මගේ මිත්‍රයා මහාචාර්ය KKW පෙරලා. මේකත් අර වෘකයාගේ කතාව වගේ තමයි. පරණ බිලක් අදලා ගත්තා. අර රුසින් යන්ත්‍රවලට උඟක් කරන්ට් යනවා. අපි බිල් ගෙවන රියස් තියෙන උඟක් අය විදුලිය විතරනේ නිකන් දෙන්නේ ගෑස් නිරයක් ගන්න කියන්නේ සල්ලි දීලා ගන්න ඕන. වතුර වලට ගෙවලා දෙන්නේ ඉන් ඇඩ්වාන්ස්. ජල උපමාල ගන්න අපෙන්. ජලය තමයි මුළුම වැඩිම මුදලක් ගන්න වතුර කනෙක්ෂන් එක දෙන්න. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේම නැහැ. ඒතකොට ණයට දෙන්නේ ඉලෙක්ට්‍රිසිටි විතරයි. පෙට්‍රල් ගන්න කියන ණයට දෙන්නේ නැහැ. මේ බිලක් අරන් කැපුවා විදුලිය. මේ ජනාධිපතිතුමා ආවිල්ලා විරුද්ධ කරපු ආයතනේ සුමාන දෙක යනකොට විදුලිය කැපුවා. ඔන්න රටේ සත්‍යය. මොකද හේතුව දැන්? දැන් මේ උදළු ටික එළියට ආවොතින් ආනයනය කරන උදළු ඉක්ුණ ගන්න බැරි වෙනවා. කොහොම හරි අපි සටනක් දාලා විදුලියත් ගත්තා. සටනක් දැම්මේ මම මාච් කරන්න ලෑස්ති වුණා ජක්කල් ඉඳලා කොළඹට. කවුද ඒ පාරේ ජයාරු කිව්වා? ජයාරු විදුලි බලන්න තිබුණා. දැන් මේ මිනිහා පස්සෙන් එන මිනිහෙක් නෙමෙයිනේ. ඉස්සරහින් එයි ජක්කල් ඉඳලා කොළඹට. ඊට ලේසිය කරන්න දෙන්නේ කියලා. ටක් ගාලා කරන්ට් හරි කරා. මෙහෙමයි අපිට ගියේ. දෙච්ච දේවා. ඊළඟට ඉන්දේර මුල්ලේ මම ස්ථාපනය කරා. ඒක ජර්මන් ආධාරයක් නන් නැහැ. ඉතින් බුදුලා ගත්තා ටිකක් අඩු මිලට දුන්නා හැබැයි. ඒක රිෆයින්මන්ට්ස් අඩු කළා. කිව්වා ඒකට කමන්නේ නැහැ. අපිට ඕන තරම් මිනිස්සු ඉන්න ඕක බලන්න. ටෙම්පරචර් එක වාන්නත් මිනිහෙක් දාතයිගේ. තල්ලු කරන්නත් මිනිහෙක් දාති. ඔයාලට ඔටෝ ඕනේ නැහැ. අපිට ඊට වඩා හොඳයි. කියලා අඟල් 14 කාස්ට්‍රයින් පයිප් එක හැදුවා. ඕන තරම් හදදැයි. ජල විදුලිය ඕන තරම් තිබුණා. සර්ප්ලස්. කාටවත් මතක දන්නේ අපි පාරක් ඉන්දියාවට අරින්නේ කියලා මැසින් කාලේ යෝජනාවක් තිබුණා මතකද? මොකද කරන්ට් වලින් කරන්න දෙයක් නැහැ වැඩි. මේකත් අපිට කරන්ට් මේ විදුලිය නිෂ්පාදනය වැඩි කරන්න වැඩ නැහැ. පරණයකටත් ඕන තරම් තිබුණා. මුළු ලංකාවම සපයන අඟල් 14 පයිප දාන්න තිබුණා. නමුත් 14 පයිප මදි. මර කෝප් එකට ගිහිපලා මං කිව්වා සර් ඇයි අපි මේ පැත්තේ පාරේ එක පයිප දානවා පාරේ අනිත් පැත්තේ දෙකක් දානවා. දැන් මම ඉවරයි. අදිසිය පයිප් එක පිරුණා කල්පුවේ ඉඳලා ඉස්සරහා ගෙදර මිනිහට වතුර තියෙනවා. ඒ මාතෘකාව පක්ෂ දෙකේම විරුද්ධ පක්ෂ බොහොම දහදහස් මාචාර්යතුමා ඇයි මේක නොකරන්නේ? මං කිව්වා නේ මම දන්නේ නැහැ. මුත් ඒක කරන්න අපිට පුළුවන් තිබුණා අන්තිමේදී ඇස්බෙස්ටෝස් පයිප්. ඇස්බෙස්ටෝස් පයිප් පාවිච්චි කරන්නේ මේ සුවේරි මේ වලට. ඒක ගෙන්නුවා. කොහොම හරි කළේ අපි තහනම් කරවගත්තා. ඊට පස්සේ ආයෙත් ඔන්න මගේ පයිප දැන් විකිණෙනවා. ඒ පාර මොකද කරේ? ජපානෙන් කුබෝටා පයිප ගෙනාවා. කවුරුද දැකලා ඇති? හැම තැනම පාරේ යනකොට කුබෝටා කුබෝටා කියලා. ඒකත් අපිට හදන්න තියෙනවා. ඒක හැදුනේ නැහැ. තව එකක් තමයි මට වඩා උස වෝල්ට ඉම්පෙල් එක හදන්න අපිට අමාරු බැරිත් නැහැ. අවුටර් කේසින් එක පළු දෙකට මට වඩා උසයි. ඒ කාලේ හැබැයි හිටපු
බෝට බෝඩ් ම ති වායස නෑනච ම පුඩියකා වකි ම සෙල්ලන් බඩු ගරම්දින ළමයින්ට ඒ වගේ තමයි මට සලකන්න අනි අනි තයිවල මටරම්ගක් වැඩුම මට අබුදු හතුවිස් ගානයි හදන්න හදන්න ප්‍රස හදන්න අපි මිලදී ගන්නම් කාරි දෙන්න ඔටේ දෙන අපි හැදවා අඩි හයක් උසයිම ඉම්පෙලක ඉම්පෙලකන සොයි හේසි ඉම්පෙලකට බැරිකමක් වෙන්න නෑ සි ඒ වගේ දේවල් කර්මාන්ත අපේ තිවුණා දැන් හිතන්න අද මේ පයිප්ප අපි හදනවා නම් ලංකා දැති දාන පොඩි දැන්වල ටෙස්ලොන් පට දාන එක ප්‍රශයක් නෑ ප්ලාස්ටි පයිප මේ ලොකු පාසව ඇමරිකාව තියනවා කැලිෆෝනියයා පිඩක් කියිය දක් ඉටනෙටේ ගාල බලන්න එක ඩයිජස්ටික විලාටික දැකීම බොහොම ඉස්සල්ල ඒක පයිපේ විෂ්කම් බැහිතාගන්න බෑ මනුසයෝගයක් ඉන්න මංහිතන්න අඩී දෙකක් තුනක් විතර පයිපේ විෂ්කම්බේ ඒ පයිප අහත රකින් වසුරු පොම්ප කරන්නවා උසදැනකට අපේ එහෙම දෙයක් නෑ අපේ මෙහේ ජලගැල්ම අරේ නියඟ පුත්සලම පැත්තමේ තක්ම මන්දන්න මැටිය වැස්සදිකල තාමනීක පතුර ලින් හිස්සලාල ති මේ හැතැක්ම දෙසිය ගානක රටක් මේක මේ අතර දෙසියන් පැත්තක සිය ඇයි මේ වතුරටක හටය ගන්න බැරි අපට නලතිනවාන රජක දවස නලතිවුණ නෑන ඒත් නල ක්‍රමයක් තිබිච්ච කතා තියෙනවා එකක යම්යම් තැන්වලට ඔසුර උඩට ගිය කොහොමද ඒවට අපි දන්නවත් නෑ දැන්වත් ඉතින් ඒ වගේ දේවල් අපි කරන්න අපට කර්මාන්ත තියෙනවා ඉතාම පැරණි දෙයක්තම මන්දන්න කවුරත්ති නොද කියලා පරණම පරණ සිලුවින පත්තරයක් වාගොත්තතින් සිනුවන පත්තරය උඩ කොන් දෙක යන්තමත් මතකගෙන ඉන්නවද වන්දන කැලනයේ ස්වස්තික පිත්තලාන්ඩ දොරාගුල්ලු සරණේරු ඒවති වන්නේ අදකෝ තර මගේ සරණයලු රෝවාන්ඩ සංස්ථාව සරණයරු දීගන්න බෑවෝඩ එච්චර හොඳ සරණයරු ඒවගේම ලොක්ක එක පසුර ටැප් එක පිත්තරින් ප්‍රේට් කරපුවත්ති වුණා අවුදු දහය පා ජද කියන ටැපයක් අවුරදු දෙක පාචි කන්න පුතුමන්ල දන්න ඇතින ටැප් එක ට හයිකරපු දවසත් දීක් වෙනවා අපි හොඳ ප්‍රේෂටස් කලා හැම ටැප් එකම් පිට කර ඒවත් එහෙම පිටිම මෙ වෙලා ගිය ඊළඟට මේක තාක්ෂණයක් එක්ක මුත් මෙතනතින් වෙළදාම කරක් මේ තාක්ෂණය නැසිවෙන හැටි අපිට මැතිනික කාලේ අපි දුරේක්ෂක් ඇස්ට්‍රෝනමිකල් ටෙලස්කෝපයක් හදන්න සැලසුම් කරා සැලසුම් කරලා එතකොට එක්කම විශ්වවිද්‍යාල මහාචාර්ය පීපීඊඑල් සිරිවර්ධන තමයි උපකුලපති එක විශ්වවිද්‍යාලේ එතකොට අපි කැම්පස් මම තමයි දැන් යාන්ත්‍රික ඉංජිනේරුවරටින් අනිත් අය දැන් එක එක ස්ට්‍රක්චරල් එක එක අය ඔප්ටිකල් වලට කොළඹ කොළඹ තිබුණානේ පොඩි ටෙලස්කෝපයක් අපේ ඩග්ලස් සම්සේකර තාම තියෙනවා මං හිතන්නේ ඉතින් පොඩි මොඩල් එකකුත් මං හැදුවා මගේ පුතා බොහොම පොඩි ඒ කාලේ අපි කියන්නේ එකට සූත්‍ර පැංචික දැන් එයත් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉන්නවා ටොම් ගෙරල්ට මෙයත් දකින්න ඕන මේ පොඩි කොල්ලව මං කොහා මං කියනන් කියලා අතර දීලා මට එන්න කිව්වා එහෙ ඇරිසෝනා පවුලට මට විතර නෙමෙයි මේ we have plenty of mechanical engineers we have plenty of astronomers this is the first time I came across a mechanical engineer interested in astronomy කියලා ඉතින් අපි කාණ්ඩයක් වුණා අතපුලි ක්ලාක් මැතිතුමා මහාචාර්යවරුගේ උපදෙස් දැන් අපි මේක ඔක්කොම වැඩ කරගෙන කරගෙන යනකොට ඉතින් ඔන්න ආණ්ඩුව මාරුණා ආණ්ඩුව මාරුණා අපිට බොහොම ලස්සන දුරවේක්ෂයක් තෑබි ලැබුණා දැන් ඔබතුමන්ලා හිතන්නේ මේ අපි හැදුවා නම් හොඳද තෑගිල අලුත් තෑගිල බිච් එක හොඳද කියන එක කඩ පස්සේ මකින් අහන්න අපි හදාගත්තා නම් මේක කබල් එකක් හරි වැඩි කරෙන්න නේ ඕන අච්චර ලස්සනට අල්ලන්න බෑ ඉතින් ඒ වගේම මටත් මේකම වුණා මම ලන්ඩන් යනකොට මට මේ කැලිටියක් ගන්නවා අපි එකක් හැදුවා මේ අංගල් අය එක ශිෂ්‍යොත් එක එකතු වෙලා අපේ ඒක උපකුලපතුන්නේ මහාචාර්ය ජීටි මං ඊය කතා කරන්න නරුව ගන්නේ නැහැ එතුමා විතරයි මේක ගැන පොඩ්ඩක් හරි උනන්දුවක් තිබුණේ අපි මැරිගෙන මේම මේ මාතින් මැනුවල් මට ඉතින් මේ කැලිටිය කරන එංගලන්තේදී දැන් කඩේකට ගියා මල්ලිත් එක්ක මේක ඉදනවා අයියේ ওই විදියට හදන්න මං කෝ ওই විදියට හදන්න බෑ ඒක ඇත්ත ඔච්චර පොලිෂ් කරන්න බෑ අපට පොලිෂ් එකෙන් නෙවෙයි බලන්නේ එයා මොකද කරේ මට අරන් දුන්නා දැන් හොඳ මම හදාගත්ත නන්ද මේ අරන් දීපේ අරන් දීක රාම තියෙනවා මේකට දීප පොත ඉතින් එහෙම තමයි අපේ තාක්ෂණය අපරින් ගිලිහෙන්නේ හැම තැනින්ම අපේ තාක්ෂණය අපිට නැති වුණා මගේ පියා දුමිලි පාර්ශ්වයේ ධර්මක මහේකියාගේ බොහොම ඉස්සර ඉඳලම රම්පාල මහත්මයාට ඉස්සෙල්ලා මං නිතරම නිවාඩු කාලේ ගියාම හැම තැනම රිංගනවා හදන්න බැරි දෙයක් නෑ රත්මලානේ දුම්රිය පටේ දුම්රිය වැඩ පටේ ෆස් ක්ලාස් කැරේජස් අර සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් ඔක්කොම බොඩි ගාන්නේ මෙහි මල්ලඟ තියෙනවා පින්තූරයක් ගවර්නස් කෝච් එක
රිපාරකට එංගලන්තට නෑ රිපාරකට රත්මලානි. ඒක රිපෑ කරලා ඉංජිනේරු මහත්තුරුයි අපේ තාත්තයි තාත්තා දිනන ෆෝමන්ලා ඔක්කොම සේවකවා එක ෆොටෝ එකක් ගත්තා. ගවර්නර් ස්කෝච් එක රිපෑ කළා. මේ ගාම්සිය 40-42 විතර යුද්ධයට පස්සේ මං හිතන්නේ 45 විතර නේද තිබුණේ. ඉතින් එහෙම සැකියාවක් තිබිච්ච ආයතනයක් අද මොකද්ද? අපි පෙට්ටි පිටිම ගෙන්නනවා. තව එකක් වාණි සංස්ථාවේදී මම හැදුවා බඩු පෙට්ටිවල බෝගියක පැසෙන්ජර්ස් වලට දාන්න ටිකක් බය පෙරුණෝ තින්නේ. මං කෝ ඔක දාලා අන්තිම බඩු පෙට්ටියට ඔක දාලා බලන්න දිව්වා. නැදා ඒව නැහැ අපිට. අපි එක දිනු කරගත්තා නම් අඩු ගානේ බඩු කෝච්චි වලට මේ රෝදා ගන්න බෑ අපට රෝද ගන්න තෑගි. බෝගියක ඇක්සල් එක හදා ගන්න පුළුවන්. ඒව හැම් පිටම මේව කරලා දැම්මා. හොඳයි. තව එක කියන්නේ මම මේ පොත ගිනෑවා. දැන් මේ පොත සංස්කරණ මේ එංගලන්තේ ඉංග්‍රීසියෙන් තිබිච්ච පොතක් ඔබන්ට ගන්න පුළුවන්ද මන් දන්නේ නැහැ මේක. දැන් මේක පරිවර්තනය කරලා තියෙන අපේ ලංකාවේම 3 දෙනෙක් විතර. මෙච්චර විශාල පොතක්. මේ පොත මන් දැන් අවුරුදු 40කට වඩා මම බලන කිසිම වැරද්දක් නැහැ. කිසිම වැරද්දක් නැහැ. අද අපේ විද්‍යා පොතක් හරි ගණිත පොතක් හරි ලියන්න 8 දෙනෙක් විතර ඉන්නවා. පංගුවකට පැනලයක් ඉනෝ 15ක. පොත් වැරදි. ඇයි අපි මෙහෙම වැරදි වැඩ කරේ? ඉතින් ඒ අතින් අපි පසුබෑමකට ලක් වෙනවා. බුද්ධාගම පොත වැරදුනා. ආමඳුරෙකුත් ඉඳලා. මට ඒ කාලේ වීජෙමක මං අහ මොකද සර් කරන්නේ මේ පොත් වලට? මොනව හරි කරන්න ඕන. බුද්ධාගමේ පොතේ ලොකු බාරු දුර වැරද්දක්. සාමාන්‍ය වැරද්දක් නෙවෙයි. විද්‍යා පොතේ දැන් තියෙන පොතක ඒත් වැරදි තියෙනවා. එහෙම කරන්න බෑ අපි. 7-8 දෙනෙක් ඕනේ නැහැ පොතක් ලියන්න. මහත් පොත් වගේ ලියලා තිනවා මං එකක් දෙකක් දෙනවා දැන්. අපේ පොත අපේ කිමිසි පොත් ඉතිහාස පොත එතකොට සිවික්ස් පොත එස්එම් ඩිසිල්වා ඉතිහාස පොත ජී.සී. මෙන්ඩිස් එතකොට එහෙම තිබුණේ කුරුරත්නගේ රත්න ගණිතය පනාගොඩ ගණිතය එක මනුස්සයෙක් නැතන් දෙන්නයි. අද අපි 7 දෙනෙක් දාලා අන්‍යහතක නායක ඇඳලිය වගේ වෙලා තියෙනවා. හොඳයි තව හුඟක් කාරණා තියෙනවා මම මේ දෙනවා මේ කාර්යය ඉවරද දැන්? ඒක තියෙනවා ඒක ඔක්කොම තියෙනවා මෙතන. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. මොකද ප්‍රශ්න අහන්න මොකුත් තියෙනවද? කෙටි ප්‍රශ්නයක් අහන්න කෙටි උත්තරයකට. එහෙමයි. අවසාන වශයෙන් ඔබතුමාට එක වාක්‍යකින් කියනවා මේ සියල්ලටම දැන් හේතු වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලන සහ දේශපාලඥයා කියන ප්‍රශ්නේ මේ පැහැදිලිව ඩිරෙක්ට්ලි කියන්න පුළුවන්ද? දේශපාලනඥ පමණක් නෙමෙයි. දැන් මගේ වාහන සංස්ථාවට විදුලි බිල අරගන්න දෙන්න බෑ කිව්වේ ජනාධිපති නෙමෙයි. ජනාධිපති කැමතිද මේ පින්තූර ඇඳලා? මේ වතුර ඉල්ලන්නේ මම. කරන්නේ නෙමෙයි. මේ අහක යන වතුර. වතුර ස්ටොක් කරලා තියාගන්න බෑ. නමුත් බිලට් ස්ටොක් කරලා අවුරුදු 50ක් උනා තියාගන්න බෑ. 50ක් තියන්න ඕනේ නෑ. උණු කරා. ඉතින් දේශපාලනය පමණක් නෙමෙයි නිලධාරී. මම අපිට කටයුත්තක් කරන්න පුළුවන්ද මේ හැම නිලධාරියෙකුටම? ඔය තමන් කරන වැඩවල accountability එක පිළිබඳව කියන්න වෙනවා කියලා දැන් ඔය නිලධාරියට අද දවසේ හරි පුළුවන්නේ මේ කැඳවලා ඔය නිලධාරිය ආවා මුරගහ කන්දට ආවා මේක කියලා දිනා මුරගහ කන්ද විරුද්ධ කරන්නත් මේ ආණ්ඩුවට ලනු දෙන්න ආවා සිංහල නමක් තියෙන සිංහල කමක් නැති විදේශිකයෙක් මේක එක්ක අඥානකම ටැරිෆ් කියන වචනයයි ප්‍රයිස් කියන එකයි දන්නේ නැති එක ඇලුමිනියම් වලට ටැරිෆ් එකක් තියෙනවා නැත්නම් ඇලුමිනියම් හදන්න බෑ ඇලුමිනියම් මුලින්ම හදුවාම ඒක තියෙනවා අර බොහොම පෝසත් රජවරු විතර ඇලුමිනියම් භාජන පාවිච්චි කරේ. සාමාන්‍ය රජවරු රන් රිදීලු පාවිච්චි කරේ. අද හිර කාලයට දෙන්නේ ඇලුමිනියම්. ඉතින් එහෙමයි ඒක කොහොමද දිනනත් කොහොමද දැන් කැලිෆෝනියාවක් විඩක් ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න. ඇයි අපිට එහෙම දෙයක් කරන්න සුළු වශයෙන්? එයින් සීයෙන් පංගු එකක්. හොඳයි.